පැහැදිලිද? වඩාත් පැහැදිලිද? තව විස්තර කරන්න ඕනේද? අනිත් සිතිවිල්ල මොකද්ද? තව ප්‍රශ්න මොනවද තියෙන්නේ? වහන්සේට ඉදිරිපත් කළේ මොනවද තව ප්‍රශ්න? ප්‍රධාන ප්‍රශ්නයක් නේ. කමඨාන් දුන්න ආචාර්යගෙන් ඕක අහලා බැරි ගැස්සලා ආන්දර උදේ පාන්දර දෙකට දෙතර පාත්‍රයන් පැනලා යන විදිහට බැරි ගැස්සන්න එපා. ඒකනේ දක්ෂකම ගෝලයක් නේද? මානකලන කමඨාන් දෙන්න බැරි නම් ගුරුවරයා පැනලා යන්න ඕනේ. පැනලා යන දඬ වැඩ කරනවා. ඇයි ඒ වගේ ප්‍රශ්න මගෙන් ඇහුවේ නැත්තේ? මාර්ගඵල හතර කොයිද තියෙන්නේ? මාර්ගඵල හතර කොයිද තියෙන්නේ? මොනවාරි කතා කරන්න අරියන්නෝ වැරදෙන්න ඕන. ගාන්න නෑනේ. භික්ෂුවක් භික්ෂුවකට අපාස කරන්නේ නැහැ, කුණුවarp කියන්නේ නැහැ, තලන්නේ නැහැ, පෙලන්නේ නැහැ. ඒක පාතිමොක්ෂ සීලයක්. ඒ නිසා බය නැත කියන්න පුළුවන්. මාර්ගඵල අතර කොයිද තියෙන්නේ? මාර්ගඵල අතර තියෙන්නේ මගේ අවබෝධයේ මත. අවබෝධය තමයි තීරණය කරන්නේ එයා මොන මාර්ගඵලයක ඉන්නවද කියලා. කිසිම අවබෝධයක් නැ නාම රූප පිළිබඳ මොකවත් දන්නේ නැහැ. එහෙනම් යට කිසිම දෙයක් නැහැ. එහෙනම් නාම රූප පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය මත තමයි එයා සෝතාපන්නද, සකෘදාගාමීද, අනාගාමීද, හරියක්ද කියන එක තීරණය වෙන්නේ. දැන් ඒ අවබෝධය අපි පරික්ෂා කරනවා. මේක මොකද්ද? හරි. මේ වැරදි. අණුව එකතු වෙච්ච හැමතැනම මේ වගේ වස්තු හැදෙනවා. කෝප්පේ කියන එක නේද මමත් කිව්වේ? සම්මුතිය වචනයකින් ඔබ වහන්සේ මේක කෝප්පේ කියලා කිව්වා. නමුත් මේක කෝප්පේද නැද්ද කියලා මම දන්නේ ඇයි? මං අවුරුදු 40 රස්තිති ඉඳලා තියෙන පොඩි කාලේ ඉඳලා. මම එළියට ආවම එක එක හඩරුවට බඩු තියෙන. හැබැයි ඒවට කියලා නම් දන්නේ නැහැ. ඔම කාල බලන අපල බලන මේක කණ්ඩ බෑ. මොකද දන්නේ මේ මේකක් තියෙන්නේ. මේක මොකද දන්නේ මේම තිබුණාට මේක අල්ලන එකක් කියලා මම දන්නේ. ඕම අල්ලලා මම බොනවා. මිනිස්සු බලනවා මේ පිටසක්වල ජීවිතේද කැලෑවල ඉඳලා ඇවිල්ලානේ. ඉතින් මගෙන් අහන මොකද්ද කියලා. ඊට පස්සේ මම ප්‍රඥාව වැඩි. ලෝකේ ගොඩාක් දේවල් දන්න හැබැයි මේකට කියන නම දන්නේ නැහැ. ඒතර මම කියන 91 වෙච්ච තැන මේක විතර නෙමෙයි මේ වගේ ගොඩාක් දේවල් ලැබෙනවා. හැබැයි කෝප්පේ කියන එක නේද මං කිව්වේ. ඒක මොකද්ද මගේ? අවබෝධය. කෝප්පේ කියලා ඔබanse කිව්වේ ඒක මොකද්ද? දැනීම. සමාජයේ සම්මුතියෙන් දැනගත්ත දේ තමයි කෝප්පේ කියන එක. මම සමාජයේ සම්මුතියෙන් දැනගත්තේ නැ අවබෝධය මම කියන්නේ. අනු එකතු වෙච්ච තැන මේ වගේ gedi හැදෙන්න පුළුවන්. gediyak කියනවනේ මේ කෝප්පෙට. මේ වගේ ඒවා හැදෙන්න පුළුවන්. මේ වගේ එක එක ඒවා හැදෙන්න පුළුවන්. අනු එකතු වෙච්ච තැන. එකක් ඉදන් එන වෙන මොනවද එකක් මෙයා දන්නවා. හරිද වැරදිද? කෝප්පෙ කියලා එකක් නැහැ. කෝප්පෙ කියලා එකක් නැහැ. මේ වගේ තිබුණොත් ඒක කෝප්පයක් කියලා මගේ තුල තැම්පතුවා තියෙනවා. ඒ තැම්පතුවට සාපේක්ෂව මම පිළිගන්නවා මේක කෝප්පේ කියලා. මේකට පිඟාන කියලා කියලා තිබුණොත් මේ වගේ එකක් තිබුණොත් ඒක පිඟාන කියලා කිව්වොත් මේක මොකද්ද කියලා අහනකොට මම පිඟාන කියනවා. එහෙම නෙමෙයිද? එතකොට මේක ඇත්තටම කෝප්පේද? ඇත්තටම මේක කෝප්පේද? එන මොකද්ද මේක? නෑ. ඇත්තටම මේක කෝප්පේ නැත්තම් මේක මොකද්ද? අනු කතාව අතාරින්න. සරල එකක් කියන්නකෝ. නිකන් පුංචි එකක් කියන්න. ඇත්තටම මේක කෝප්පේ නෙමෙයි. එහෙනම් මේක මොකද්ද? ඝන වස්තුවක්. ඝන වස්තුවක්. ඝන වස්තුවක් නිතම් පටවි ධාතුවක්. මෙන්න මේක තමයිලු සෝතාපන්න කියලා කියන්නේ. ඒ අවබෝධයට. මොකද්ද මුලපරියාය සූත්‍රය නේද? මුලපරියාය සූත්‍රය තුළ භාග්‍යවතුන් වහන්සේ මීට වඩා දක්ෂ ලෙස කියනවා ඒක. අපට තේරෙන විදිහට අපි ඒක කිව්වේ භාග්‍යවතුන් වහන්සේම කියනවා. මානෙනි යමක් දැක්කාම ඒ දැකපු දේ වස්තුවක් වශයෙන් දකිනවනම් එයා පුදුජනයි. පටවිය පටවිය වශයෙන් දකිනවනම් ආපේ ආපේ වශයෙන් දකිනවනම් එතනින් එයාට එකක් දකින්න නැත්තම් එයා සෝතාපන්නයි. එයා සම්මා වෙන්නවා. ඒක නිවැරදි දැක්මක්. සම්මාදිට්ඨියක් ඒක. දැන් අපි මොනවද දකින්නේ? බඩු නේද දකින්නේ? පටවි ධාතු වශයෙන් දකින්නවද? දැන් මේකත් පටවි, මේකත් පටවි, මේකත් පටවි නේද? අල්ලනකොට අහුවෙනවනේ භෞතිකයිනේ. ඒ පටවි ධාතු අපි දකින්නේ නැහනේ. රෙකෝඩ් මේක 10000ක් වටිනවා. iPhone ආන්දුරක ලස්සයක් වටිනවා. අරක දුන්නා අපේ මැටි භාජනේ රුපියල් 20ක් වටින්නේ ඒක. එතකොට අපි වටිනාකමින් දකින්නවා මිසක් ඊ ඔක්කම පටවි ධාතු කියලා දකින්නේ නැහනේ. ඒ නිසා අපි සෝතාපන්න නැහැ. අපි ජීවත් වෙන පරිසරය තුළ ඒ නාම රූපවල ඒ පරිභෝජනය කරන භාණ්ඩවල පටවි ස්වභාවය දකින්න ඕනේ. ආපෝ ස්වභාවය දකින්න ඕනේ.
වායෝ ස්වභාවය දකින්න ඕනේ, තේජෝ ස්වභාවය දකින්න ඕනේ. එතනින් එහාට ගිය වටිනාකම, එතනින් එහාට ගිය වස්තුවක් භාණ්ඩයක් අපි දකිනවා නම් එයා තාම නිවැරදි දැක්මට ඇවිල්ලා නැහැ. මේ ලෝකයේම තන මිතන සතර මා භූත. බත් කියන්නේ, බෝංචි කියන්නේ, පරිප්පු කියන්නේ ඔක්කොම එකම නෙමෙයිද? ඔක්කොම එකයි. හැබැයි රස වෙනස් නිසා අපි වටිනාකමක් දෙනවා. ආර්ය ශ්‍රාවකයාට ඔක්කොම එක විදිහට පේන්නේ. එයාට පරිප්පුත් එක බත් දෙනවා. අර ආන්දරංගික පොලොත් තිනවා. පොලොත් ඇයි මට දුන්නේ නැත්තේ කියලා අහන්නේ. අරකත් අණු වලින් එකතු වෙච්ච එකක්, මේකත් අණු. මේකත් පටවි ධාතු, ඒකත් පටවි ධාතු. පටවි ධාතුයේ වෙනසක් නැහැ. භ්‍රමණ වේගයේ වෙනස් නිසා රස වෙනස්. භ්‍රමණ වේගයේ වෙනස් වෙනකොට රස වෙනස්, පාට වෙනස්. ඔක්කොම පටවි ධාතු. එයා කම්පා වෙනවද? මාර වැඩි අරුණාන්සේට ආනමල්ල දුන්නා. එතකොට මම කුඩම්මගේ දරුවෙක්ද? එතන මම බුදුහාමුදුරන්ගේ පැවිද්දෙක් නෙමෙයිද? උන්වහන්සේට දැන් ඕම එකක් එනවා රවණවා තින්. මාර වැඩි අපට කුඩම්මගේ දරුවව තලකන්නේ කියලා තරහා එනවා. උන්වහන්සේ කොතන දෙන්නේ? මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. පරිපූර්ණ සන්තෝෂයෙන් අලඳනවා. කොහොමද දහන්නේ අද? සාමී හරි ශ්‍රේෂ්ඨයි. දැන් අපි බලන උන්නාසිට පරිප්පු දුන්නෙත් නෑ, උන්නාසිට පොලොස් දුන්නෙත් නෑ, උන්නාසිට කෙසෙල් දුන්නෙත් නෑ. පාර වල අලෝදි ටිකක් දැම්ම උන්නාසේ කිසිම වචනකින් ශ්‍රේෂ්ඨයි කියලා ගයි. උන්නාසේ දැකලා තියෙන පටවියක් වශයෙන්. ඒවත් පටවි, කෙසෙල් ලොකම පටවි, මේකත් පටවි. ඒ කට්ටියට පටවි හම්බුණා, මටත් පටවි හම්බුණා. ප්‍රශ්නක් තියෙනවද නෑ? හැමෝටම එක විදිහට හම්බෙලා තියෙනවා. හැමෝටම පටවිය බෙදුවා, මටත් පටවිය බෙදුවා. පටවිය පටවිය වශයෙන් දැක්කා. ඔදි ඕජාව ගලනවා, ආපේ ආපේ වශයෙන් දැක්කා. සුවඳ දැනවා, වායෝ වායෝ වශයෙන් දැක්කා. උණු බත් රත්නේ, තේජෝ තේජෝ වශයෙන් දැක්කා. සතරමා භූත සතරමා භූත වශයෙන් දැක්කා. එයා සම්මාදිට්ඨියකින් අය ආර්ය කෙනෙක්. එයාට තරහා යන්න, එයාට තරහා ගස්සන්න බෑ. එයාට තරහා ගස්සන්න සක්කරයටවත් බෑ. ඇයි? එයා මේ නිවැරදි දැක්ම තුල ජීවත් වෙනවා. ඒ දැක්ම නඩත්තු කරන්නේ ඒක බවට පත් වෙලා ජීවත් වෙන. එයා වෙන් කරන්න බෑ. මේක තමයි සෝතාපන්න ඵලය. පැහැදිලිද? දැන් චොකලට් දැක්කම චොකලට් පේනව නේද? රසයි කියලා දැනනව නේද? ඒකේට උදේ වළඳන්න මේක හරි රසයි. එහෙම දැනෙනව නේද? ඒක පටවිය වශයෙන් දකින්නේ. ඉස්සර කළු ගලක් තියෙන. ඒකත් පටවියක් නේ. හැබැයි කළු ගල් දැක්කම මේ මාතාවක් හිතෙන්නේ නැහනේ. වටිනාකමක් දැනෙන්නේ නැහනේ. ඒ කියන්නේ තාම ඒකේන දැක්ම ඇවිල්ලා නැහැ අපට. මේ ලෝකයේ හැමතැනම තියෙන පටවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු. එහෙම වස්තුවක් නැහැ. එහෙම වස්තුවක් නැහැ කියලා අපි සිත පිළිගන්නේ. ඇයි? අපි තුල තියෙන පුදුජන ස්වභාවය. ඒක කවදාද අපි පිළිගත්තේ? එදා ආර්ය ස්වභාවය තුල ඉන්නේ අපි. ස්වාමින්වහන්සේලා උන්වහන්සේ උතුම්, උන්වහන්සේ උතුම් නැහැ. එහෙම දකින්නේ නැහැ. එහෙම දකින්නේ නැහැ. එහෙම දකින්න බෑ යාට. ඇයි? හැම ධර්මතාවයක්ම එකයි. ම ධර්මතාවයක්ම එකයි. ඒ නිසා යාට එහෙම වෙනසක් පේන්නේ නැහැ. පැහැදිලිද? සෝතාපන්න ඵලයේ දැන් පැහැදිලිද? මේක එක ක්‍රමයක්. මුලපරියාය සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එක ක්‍රමයක්. ඒක ටික අපි පොඩ පොඩ ඉගෙනගමු. ඔක්කොම දැන් කිව්වත් මතකෙට ඉන්නේ. වෙන මොනවද ගැටලු තියෙන්නේ? මාර්ගඵල කියලා එකක් ඇත්තටම තියෙනවද නැද්ද? සෝතාපන්නකේ සකෘදාගාමී අනාගාමී හරියත් කියලා ඇත්තටම තියෙනවද නැත්නම් මේගොල්ලෝ එහෙම කතන්දරයක් කියලා අපි රවට්ටනවද? මුලා කරනවද? ඇත්තට මාර්ගඵල තියෙනවද? කොහේව නැහනේ. ඉතින් ඒව පේන්න නැහනේ. එතකොට ඒවා තියෙනවද? බොරු කියලා අපි මාන කරලා වැඩ ගන්නවත් දන්නේ නැහැ. එහෙම හිතෙනවද? එහෙම හිතෙන්න පුළුවන්. පුතුජන නේද මම? මම පුතුජන නේද? පුතුජන කෙනා ඉන්නව නම් පරලාභයක් ඉන්න බැරිද? බලන්නකෝ. එතකොට පුතුජන කෙනෙක් නින්ද බෑනේ. පළලාභී ඉන්නවද නැද්ද කියලා සැකයක් කරනවා නම් පුතුජන කෙනා ඉන්නවද නැද්ද කියලා සැකයක් එන්න එපායි. එතකොට එයා පුතුජන කෙනෙක් ඉන්නවද නැද්ද කියලා සැකෙන ඉන්නවනේ, මම ඉන්නවනේ. එහෙනම් පළලාභිනුත් ඉන්නවා. මේක ඉන්න පුළුවන් නම්, මේක තියෙන්න පුළුවන් නම්, අරකත් ඉන්න පුළුවන්, තියෙන්න පුළුවන්. විශ්වාසයක් එනවා. මාර්ගඵල විශ්වාසය එනවා. කර්මඵල විශ්වාසය එනවා. ඉපදීම, වාචට යාම, ලැඩවීම, මරණය කියන සතර නිමිති පිළිබඳ විශ්වාසය යට එනවා. ඊළඟ භවයක් නැහැ. හරි. ඊළඟ භවයක් නැහැ. භවයේ පිළිබඳ විශ්වාසය නැහැ. ඉනවත ඉපදෙනවා කියන එක විශ්වාස නැහැ යට. එනෑ එහෙම එකක් නැහැ. ඊළඟට ඉපදෙන්නේ නැහැ. එහෙම ඉපදෙනවත ඉපදීමක් නැහැ කියලා දෘෂ්ටියක් ඇදෙනවා. ඊළඟ භවයක් නැත්තම් මේ භවෙ ඉපදුනේ කොහමද? භවයක් නැත්තම් මේ භවෙ මං ඉපදෙන්න බෑනේ. ඉපදෙන්න ක්‍රමයක් තියනවා නම් එහෙනම් මරණාම නැවත ඉපදෙන්න ක්‍රමයක් තියෙන්න බැරිද? බලන්න සරලව තමන් තුළින් තමන් මේ ප්‍රශ්නේ ඉවර කරන විදිය. නැවත ඉපදීමක් නැත්නම්
මම දැන් ඉපදුනේ ඇයි? කොහොමද ඉපදුනේ? එහෙම ඉපදීම කට ගන්නවා කියන්නේ ඉපදීමේ ක්‍රමයක් තියෙනවා. එහෙනම් ඒ ක්‍රමයෙන් නැවත ඉපදෙන්න බැරිද? පුළුවන් නේ. පුළුවන් නිසානේ දැන් ඉපදුනේ. එහෙනම් නැවත ඉපදීම තියෙන බවට සාක්ෂිය දැන් ඉපදලා ඉන්න මම. මම දැන් ඉපදුනා කියන්නේ නැවත ඉපදෙන්න පුළුවන්. නැවත ඉපදෙන්න බැරි නම් දැන් මම ඉපදෙන්නත් බෑ. දැන් මම ඉපදුනා කියන්නේ නැවත මං ඉපදෙනවා කියන එක බලන්න සාක්ෂිය අතේ තියාගෙන ඕන විදිහ. මේ විදිහට මාන ජීවිතය තුළ කලකිරෙනකොට, ඵල විශ්වාසය නැති වෙනකොට, කර්මඵල විශ්වාසය නැති වෙනකොට, භාග්‍යතුන් වහන්සේ කෙරේ පොඩි පොඩි සැකතක් නැති වෙනකොට මේ විදිහට තමන් තුළින් එක නිවැරදි කරගන්න ඕනේ. කිසිම මොහොතක තිසරණය පිළිබඳව, තුනුරුවන් පිළිබඳව සැකපාල වෙන්න බෑ. කර්මඵල පිළිබඳ සකපාල වෙන්න බෑ. නාම රූප පිළිබඳ සකපාල වෙන්න බෑ. හේතුඵල ධාම පිළිබඳ සකපාල වෙන්න බෑ. අපාය ගැන දිවි ලෝක ගැන සකපාල වෙන්න බෑ. මාර්ගඵල හතර පිළිබඳ කිසිසේත්ම සකපාල වෙන්න බෑ. එහෙම වුණොත් ඒවා තමන් තුලින් දකින්න ඕනේ, නිවැරදි කරන්න ඕනේ. එහෙම කරන්න දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් එහෙම සැකයක් පැසවලා උඩු දුවන්න කලින් පිළිකාව වෙන්න කලින් ගුරුවරයාට ඉදිරිපත් කරලා නිවැරදි කරගන්න ඕනේ. ඒ නිවැරදි කර ගැනීම ගොඩාක් ශ්‍රේෂ්ඨයි. එක නියතමානි ගුණයක්. එහෙම නැතුව පැසෝල කිසිම දෙයක් නැ නිකන් බොරු රැවටිල්ලා තියෙන්නේ. නිකන් ඔය කකා බිබි ඉඳලා හරියන්නේ නැහැ කියලා සිවුරු හැරලා යනවා නම් එයා තරම් මිත්‍යා දෘෂ්ටිකෙක් නෑ ලෝකේ. උත්තරයක් ලැබෙන්න ඕන ලැබෙන්න ඕ ගුරුවරයාට ඉදිරිපත් කරන්න ඕනේ. කලේ කා ගන්න ඕනේ. එතකොට ගුරුවරයා තමන් තුලින් පෙන්නනවා. නැවත ඉපදීම තියෙනවද නැද්ද කියලා ආයස්මතුන් මට ස්ථිර වශයෙන් කියන්න බෑ. හේතු ඔබ වහන්සේව නැවත මරලා උපදවන්න එපා. මෙතන අපවත් කරවල උපන්දේපා එක ලොකු ප්‍රශ්නයක්. නමුත් දැන් ඉපදෙලා ඉන්නනේ අල්ලලා බලන්න අතපය අල්ලන ඇඟිලියේ මවගෙන කන ඇදලා බලන්න ඔක්කොම තියෙනවද? දැන් ඉපදෙලා ඉන්නවනේ. එහෙනම් ඉපදෙන්න ක්‍රමයක් තිබුණානේ. ආ ඒ ක්‍රමයට තමයි නැවත ඉපදෙන්නේ. ඒක කල්පනා 70. ඒතකොට දැන් මම ඉපදුණානේ. එහෙනම් ඉපදෙන්න ක්‍රමයක් තිබිලාදනේ. එහෙනම් ඒ ක්‍රමේ තාම තියෙනවනේ. එහෙනම් නැවත ඉපදෙන්න පුළුවන්. නැවත ඉපදීම පිළිබඳ සැක ගියා. ඒ විදිහට ඒ සැක දුරු කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ කළේ කෙරෙහි අචල විශ්වාසය, සෙලවෙන්නේ නැති විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම නියත වශයෙන් මේම විශ්වාසය තිබුණ නැත්නම් එයාගේ ඒ ගමන ගොඩාක් අමාරුයි. එහෙම මොනවාරි ප්‍රශ්න ගැටලු තිබුණොත් ඉදිරිපත් කරන්න ඕනේ. නිකම් විවේකයෙන් ඉන්නකොට මට කියන්න ඕනේ. ඒවා ඉතේ තියාගෙන නැවෙන මොනවද තියෙන ප්‍රශ්න. හොඳයි. දරුවන් සාරා